ලංකීය දේශපාලනයේ කඩලියෙන් එපිට මෙපිට වගතුග අදත් අපි මුලින්ම කතා බහ කරන්නේ තිරක්ෂණී අද මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ට ස්ථීරපත්ති ලබා දීම පිළිබඳව ඔවුන් මේ 30 වසරක යුද ඉතිහාසයේ තුල තමන්ගේ භූමිකාව නිසි ආකාරයෙන් නිරූපණය කරන ලද ඉතාමත්ම විරුවන් වශයෙන් සැලකිය හැකි කොට්ටාසයක්. නමුත් ඔවුන්ට හිමි වේ යුතු නියමාකාර ගෞරවය මේ 30 වසර තුලම ලැබුණේ නැහැ. අපි දන්නවා මේ මුල් අවධියේදී තිරක්ෂණී මේ යුද්ධයේ මුල් කාලයේදී මේ තර්ජිත ගම්මාන යුද්ධයෙන් තර්ජනයට ලක්වෙච්ච නැත්නම් LTT සංවිධානයේ නිරන්තරයෙන් තර්ජනයට ලක්වෙච්ච ගම්මාන තිබුණා. ඒව තිබුණේ උතුරින් නෙවෙයි. ඒව තිබුණේ මේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔය එතනින් ගියාම වවුනියාව ඔය පැතිවලට කිට්ටු වෙන්නට තමයි මේ ගම්මාන තිබුණේ. මේ ගම්මාන වලට අම්පාර පැත්තේ මේ ගම්මාන වලට LTT තර්ජනය නිරන්තරයෙන්ම තිබුණා. අපි දන්නවා ඔවුන් කරපු ක්‍රූර ඝාතනයන් ගම් වලට පැනලා මුළු ගම් පිටින්ම සංහාරයට ලක් කරමින්. ඉතින් මෙවැනි ආරක්ෂිත මේ අනාරක්ෂිත ගම් වලට ආරක්ෂාවක් ලබා දෙන්න තමයි මුලින්ම ග්‍රාම ආරක්ෂක සේවය විදිහට මේ සිවිල් ආරක්ෂක සේවය උපත ලබන්නේ. ඔවුන් ගම් රැක්කා, ඔවුන් ජීවිත පූජා කරා, ඔවුන් තමන්ගේ ගම් වල ඉන්න ගම් වැටසයන්ගේ ආරක්ෂාව නියමාකාරයෙන් රැක්ක පිරිසක්. ඔවුන්ට හැබැයි නිසියාකාර නිලැඳුමක් ඇතඹිලාට තිබුණේ නැහැ. නිසියාකාර ආයුධයක් තිබුණේ නැහැ. නිසියාකාර වැටු ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ රැකියාව පිළිබඳ ස්ථීරත්වයක් තිබුණේ නැහැ. සමහරක් වෙලාවට ඔවුන් කල්පනා කරන්නේ නැති LTT ත්‍රස්තවාදීන්ගේ මුව අභියස සිටගෙන ස්ථීර නැති ජීවිතයක ස්ථීරපත් වීමක් කොහොමද කියලා. නමුත් දැන් මේ සියල්ල අවසන්. යුද්ධය ඉවරයි. දැන් ඔවුන්ගේ ජීවිත ස්ථාවර වගේම රැකියාවත් ස්ථාවර විය යුතුයි. ඒ ස්ථාවරත්වයේ ගොඩනගන්නට තමයි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ස්ථීරපත් වීම ප්‍රදානය කරන්නට තීරණය කළේ. औचानी विशेषण मे उब ओयकियपुकारणे अतिने पूजाच पूजनीयान पिदियुत्तन पुदन टोणे सुदुस्सांट सुदुसुतन लबादेन टोणे वत्मन आंडवे प्रधान लख्यक बबट पत्तलातीरने मे सुदुसु पुद्गलीन सुदुसु स्थान वल स्थापित किरीव कोम नमु दहितावत अधियराक्कु दिहट तमाई मे कटेत्त सिद्धोने मेहिते मे सिविल आरक्षक बलका सिबलुंट स्थिर विश्राम पेटुपक सहित रचे रकियावक विदिहट तमाई मे पत्तिम लबादीम सिद्ध किरुणे महितन्ने ලංකීය ඉතිහාසයට වගේම ඉදිරි අනාගතයටත් මේ හොඳ අවස්ථාවක් බවට පත් වෙයි. මේ වෙලාවේ ජනාධිපතිතුමා මේ උත්සවයට සහභාගී වෙමින් හරි අපූර්ව කතාවක් කරා. ඒ වැඩි ඈතක් ගැන නොවේ. මේ ජනාධිපති පහුගිය ජනාධිපති වර්ණයේ පැවති කාල සීමාව පිළිබඳව කතා කරේ. තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා එවකට හිටපු ජනාධිපතිවරයාගේ මංගල රැළිය ජනාධිපති වර්ණයේ වෙනුවෙන් පැවැත්වුණු මංගල රැළියේදී මේ සිවිල් ආරක්ෂක බලකා සිබුලන් 15000ක් පමණ දෙනා මේ රැලිය ඉදිරිපිට තබාගෙන තමයි මේ දේශපාලන කටයුත්ත ආරම්භ කරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ ස්ථීරපත් වීම සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ලබා දීමෙන් එක් මතක් කිරීමක් කරා. ඔබ රජයේ සේවකයෙක්. ඔබට කිසිම දේශපාලන පක්ෂයකට දේශපාලනය කරන්නට නැත්නම් ඒ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නට, ඒට වැඩ කරන්නට, පක්ෂවලට කඩේ යන්නට කිසිම වෙලාවක ඉඩක් නැහැ. මොකද ඔබ ස්වාධීන රාජ්‍ය සේවකයෙක් නිසා. ඉතින් අපි දන්නවා පෞගේ දවස්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මොකද්ද උනේ කියලා. ඇතැම් අයගේ නිමිස්වල බැලමෙහෙයක්ම් වලට සමහරක් අය පාරතු ගන්න තත්ත්වයට පත් වුණා. අපි කියන්නේ මේවා මේ 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 නොකළ යුතු දේවල්ම කියලා. නමුත් රටේ සංවර්ධනයේ යම් ප්‍රමාණයකින් දායක වෙනවා නම් හොඳයි. නමුත් ආත්ම ගරුත්වය, වෘත්තීය කරුත්වය ඇතුළත් තිරක්ෂණේ. ඒ සියල්ල කරේ අස්ථීර සේවකයන් ලෙස. දැන් ඔවුන්ට ආත්ම ගරුත්වයක් ලැබී තිබෙනවා. හොඳ නිල ඇඳුමක් ලැබී තිබෙනවා. හොඳ වැටුපක් සහිත ස්ථිර රැකියාවක් ලැබී තිබෙනවා. මම හිතන්නේ යුද්ධයේ ආරම්භයේ පටන්ම මේ ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට නිරන්තර සහයෝගයක් ලබා දුන්න මේ උතුම් මිනිසුන් මේ තිලක්ෂණිය ඔබ කිව්වා වගේ පිළිය යුතු වේලාව පසු වෙලා හෝ ඔවුන්ව පුදන්නට මේ ආණ්ඩුව කටයුතු කිරීම ඉතාමත් වටිනවා. ජනාධිපතිතුමන් මේ උත්සවයට සහභාගී වෙලා කිව්වේ මෙන්න මේ දේ. පසුගිය ජනාධිපති වරණේදී මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පළමිනි රැස්වීම අනුරාධපුරේ පවත්වපු වෙලාවෙ ඔබෙන් 15000ක පිරිසක් ගෙනහිල්ලා වේදිකාවේ ඉස්සරහින් තියලා තමයි පළවෙනි මංගල රැලිය කළේ මට මතකයි. ඔබ රාජ්‍ය සේවයේ ස්ථීරපත් වීම ලබන පිරිසක් වගේම
ඔබට දේශපාලන පක්ෂ විදිහට කටයුතු කිරීම අයිති දෙයක් නොව මින් ඉදිරියට කිසිඳු මැතිවරණයකදී කිසිම දේශපාලන පක්ෂයක කිසිම දේශපාලඥයෙකුගේ සගයින් හෝ ඔවුන්ගේ ආධාර කරුවන් වීම ඔබට එක් පැත්තකින් නීතියෙන් තහනම් අනිත් පැත්තෙන් සදාචාරාත්මකව තහනම් අපි රජයේ විදිහට බලාපොරොත්තු වෙනවා ජනාධිපති කාර්යාලයේ දැනට ආරම්භ කළා තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මතින්තර සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී ඔබ සෑම කෙනෙකුගේම දායකත්වයේ තුල යම් ක්‍රියාශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට සමනය ජනති අපි ඕනම සුබ කටයුත්තක් කරනකොට පන්සලට ගිහිල්ලා එහෙමත් නැත්නම් අපේ අදාළ ආගමික ස්ථානෙට ගිහිල්ලා ආශිර්වාද ලබා ගන්න එක සිද්ධ කරනවා විශේෂයෙන්ම මේ පන්සල සහ ඒ ආශ්‍රිත ආගමික ස්ථාන තුලින් තමයි අපේ ජීවිත ඉදිරියට හැඩව ගන්නවා ගන්නේ කොහොමද කියන කාරණේ තීරණය වෙන්නේ කොහොම නමුත් දැන් ඔය විදිහට අපි පන්සල කියන දේ වැඳ පුදා ගන්නට එහෙමත් නැත්නම් අපේ හැමදෙරන් වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගන්නට යොදා ගත්තද මේ වෙනකොට නම් එය වෙනත් ආකාරයේ කටයුතු වලටත් යොදා ගන්න ආකාරයක් අපිට දැක ගන්නට ලැබෙනවා විශේෂයෙන්ම මේ ගතවෙච්ච සතියක දෙකක කාලය තුළදී පන්සල කේන්ද්‍ර කරගනිමින් තමන්ගේ දේශපාලන ගමන ඉදිරියට ගෙන යන්න ඇතම් පුද්ගලින් උත්සාහ කරන ආකාරයක් අපිට පෙනෙන්නට තිබෙනවා විශේෂයෙන්ම මෙතනදී මේ ඔවුන් දඩමීමා කරගෙන තියෙන තමන්ගේ ආගම එහෙමත් නැත්නම් විහාරස්ථානය පන්සලත් දේශපාලනය කරන්නට පටන් ගත්තොත් පන්සල තුලින් බිහි වෙන දරුවා ඉන් අනතුරුව දේශපාලනය පසුපස මිසක් ඔහු මේ තින දේශපාලන සංස්කෘතිය අතරේ මම මේ කියන්නේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලේ ඒ දේශපාලනේ පසුපස යන්නට පටන් ගත්තොත් අපිට කොමක් වේවිද කියලා හිතා ගන්නට පුළුවන්. අපිට වඳින්නට පුදන්නට තියෙන පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා නම් ඒට යන්නට පුළුවන් වන්නේ එක් පාක්ෂිකයන් පිරිසකට පමණක් නම් බුදුන් වඳින්නට පුළුවන් වන්නේ පාක්ෂිකයන් පිරිසකට පමණක් නම් ඒ පාක්ෂයට ලැබි පිරිසකට පමණක් බවට පත් වෙනවා නම් කිසියම් මොහොතක ඒ තරම් සුබදායක තත්ත්වයක් නොවේ. අපි දන්නවා තිලක්ෂණී අතීතයේදී පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. හැබැයි ජාතික වශයෙන් සිද්ධ වෙන අරමුණු නැත්තම් ඉටු කළගත යුතු අරමුණු ඉෂ්ට කරගන්නට තමයි මහා සංඝරත්නයේ රාජ්‍ය නායකයන්ට නායක කාර්යකාරීන්ට අනුශාසනා කරන්නට ඒ අවශ්‍ය තීරණ ගන්නට සාකච්ඡා පවත්වන්නට පන්සල කේන්ද්‍රස්ථානය බවට පත් කරලා දුන්නේ. ඉතින් එහෙම දේශපාලනයකට පන්සල කේන්ද්‍ර කරගත්තට මං හිතන්නේ ජාතියක් වශයෙන් හෝ බෞද්ධාගමිකයන් වශයෙන් ඒ අපිට කිසි ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් දේශපාලනයේ තුල මේ පන්සල් වලට මහජනය ගෙනල්ලා මහජන රැස්වීම පැවැත්වීම මහා ජනතාව රොක් කරගනිමින් පන්සලට එන්න ඕනේ දායකයෝ. දේශපාලන පාක්ෂිකයෝ නෙමෙයි. පන්සලේ ඉන්න ඕනේ දායකයෝ. පන්සලේ කතා කරන්න ඕනේ පන්සලේ හාමුදුරුවෝ. කියන්න ඕනේ බණ දේශපාලන කතා නෙමෙයි. ඉතින් එහෙම තත්ත්වයකට පත් වෙනවා නම් ඒක හොඳ නැහැ. අතීතයේ අපි දන්නවා පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණාට මේ UNP පන්සල් ශ්‍රී ලංකා පන්සල් කියලා තිබුණේ නැහැ. දැන් මෙහෙම කිව්වොත් UNP පන්සල් ශ්‍රී ලංකා පන්සල් කියලා මේක දෙකට බෙදෙන්න ඉඩ තියෙනවා. මම කිව්වේ එකයි විපාක්ෂිකයන් විතරේ පන්සල් කියන්න පුළුවන්. බෞද්ධයන්ට නෙමෙයි බෞද්ධ ශ්‍රී ලංකා. බෞද්ධ UNP. එහෙම. දැන් නිකාය බෙදලා තියෙනවානේ. මල්වතු අස්කිරිය එහෙම නිකායවත් තිබුණා. දැන් ඉදිරියට આવොත් මේක දේශපාලන නිකායන් බෙදන්න පටන් ගනි පන්සල මේ විදියට කිව්වොත්. ඉතින් අර්ජුන රණතුංග මහත්වරයා කියන්නේ මේක හොඳ නැහැ. මේක හොඳ නැහැ කියන කාරණේ හැබැයි අපි දැක්කා මේ ඇතම් දේශපාලන වේදිකාවල් වල කතා කරලා ඉතින් මේ පන්සල් වල කතා කරලා කියනවා මම මේ පන්සල්ට ඇවිල්ලා තියෙනවා මෙච්චර බය වෙනවා නම් දේශපාලන වේදිකාවට නැගුවොත් කොච්චර බය වේවිද කියලා. අපි කියන්නේ මේ පන්සල කරුණාකරලා දේශපාලනෙන් ඈත් කරගන්න. ආගමට ආගමේ පාඩුවේ ඉන්න නැත්නම් ආගමේ වැඩ කටයුතු ආගමේ හැටියට කරගන්න ඉඩ දෙලා රාජ්‍යයෙන් දේශපාලනයෙන් ආගම ඈත් කරගන්න එක තමයි හොඳම දේ. මොකද ආගම තියෙන මිනිස්යන්ව යහමග යවන්න දේශපාලනේ තියෙන නම් මනුස්සයම කොයි අත යවන්නද කියලා අපිට හිතාගන්නට බැරි නැහැ. හිටපු ජනාධිපතිතුමා අද කරගෙන යන ක්‍රියාදාමය මම නම් අනුමත කරන්නේ නැහැ. වෙන කකින්ද නෙමෙයි ඕනම ගමකට ගිහිල්ලා ඕනම මන්ත්‍රීවරයෙක් එක්ක මිනිස්සු හම්බෙන එක අපි කවුරුත් නවත්තන්න යන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී. නමුත් එතන තියෙන නරකම දේ තමයි එතුමා පන්සලකට ගිහිල්ලා පන්සලේ සෙනඟ ගෙන්නලා පන්සලේ දේශපාලනය කිරීම මම අනුමත කරන්නේ. සාමාන්‍යයෙන් අපි පන්සලකට යනකොට සාදු සාදු කියලා යන එක අද පන්සලෙට ගිහිල්ලා මිනිස්සු ජය වේවායි කියලා කියනවා. ජනිතී ඔබට මතක ඇති පහුගිය කාලේ මේ සපත්තු කියන මාතෘකාව නිරන්තරයෙන්ම කරලියට ආවා විශේෂයෙන්ම මේ සපත්තු
වැඩිබිලට විකිණීම් ඒ වගේම සපත්තු වල අඩි නැතිවීම් ඔය වගේ විවිධාකාර සිද්ධි රටේ ප්‍රධාන පෙළේ චරිතත් සමග ඇතුණ අපිට මතකයි පහුගිය කාලේ මේවත් අපේ රටේ මාධ්‍ය බොහොම ඉහළින් වාර්තා කළා විශේෂයෙන්ම අපි දැක්ක පුවත්පත් වල ඡායාරූප සහිතව මේ දේවල් වාර්තා කරලා තියෙනවා කොහොම නමුත් අර යම් දෙයක් සුවිශේෂී කරලා පෙන්වන්න හැම විටම බොහෝ දේශපාලන චරිත උත්සාහ කරනවා මේ මාධ්‍ය සංකර්ෂණ හරහා මම හිතන්නේ මේ දේවල් ලංකාවේ දේශපාලනයට හරිම කුරුකුරුදු දේවල් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ මේ තමුන් කිසියම් හෝ සංදර්ශනයක් තුළින් එහෙමත් නැත්නම් මාධ්‍ය භාවිතයක් තුළින් තමුන්ගේ උසස් බව රටට පෙන්වන්න හැබැයි ඔවුන්ගේ ඇතුළේ තියෙන දේවල් ඒ තරම් උසස්ද කියන කාරණය ඒ දේවල් දිහා බැලුවහම අපිට පේනවා සපත්තු කියන කාරණේ ගත්තාම මෙන්න මෙහෙම කියන්න अभी फौगे दास दैक्का मे लक्ष तुने हतरे सपत दागत देशपालन दूपतुन पिल बंदो कथा भाव नवर मेतु मंत्री वरुण पिल बंदो कथा चौगम के अड़ने सपत दागर की अमति वरुण पिल बंदो कथा कर एक काल वकवाणुकती अभी मतक मे सिरेपु सपत सू पिल बंदो कथा कर देशपालन सपत हितात्म संबंध है कोम नमु दैंग आयत सपत देशपालन कार्यो इतम वर्तमान जनाधिपति मैत्रीपाल सिरसेन मेतुमान तमंगे सपत दिख तोरा गट गीय स्थान अत्यक्तम मे ना मिगदी गंडट गीय स्थान अत्यक्तम मे प्रवृत्ति मेंबट पेन छाया बलवे मे इन्े जनाधिपति मैत्रीपाल चिकित्सा मेतम तमंट सपत्त गण मे अभी ओब सपत्त गंड मे विधिये सपत्त कटेट तपावान बंद सल कट गी इंदगण इन तमंगे सपत्त ककुल मे साहिस्य साहिस्य के सपत्त गीन दिन कंगी थी මෙතුමාට තිබුණා මේක මාධ්‍ය සම්දර්ශනයක් බවට පත් කර ගන්නට. කඩේට යන්න ඉස්සර වෙලා පටි පිටි ඉන්න ඔක්කොම මාධ්‍යට කතා කරලා මම සපෝට්යක් ගන්න යනවා කිව්වනම් මාධ්‍ය කලින්ම ගිහිල්ලා ඉඳී ඔය කඩේ. ඉතින් ඒ නිසා මේ මේක මාධ්‍ය සම්දර්ශනයක් බවට පත් කර ගන්නේ නැතුව තමන්ගේ නිහතමානී එදා හිටපු ඒ ගොවි ආගේ පුත්‍රයා එහෙම නැත්නම් ඒ මහජනතාවත් එක්ක හිටපු ඒ දේශපාලකයා ඒ වගකීවතු ඇමතිවරයා ජනාධිපති වුණාට පස්සෙත් विनाशल तमन दंड हुरुपुरु तन गील हो पारे गरी तमट सपोद दिगर गंट अवश्यक गील सपोद दिगर सामान्य पावन सर की एक वटना मध्य अपे अटे मध्य तो कलीन दिन अनिवार्य किो नितने गील अपे मध्य भावित मे रटे जन प्रीचारते देशपाल पसुपस गील ओन यम दिन मे ओन प्रतिरूपन वडा ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තක මාධ්‍යත් නිරත වෙනවා තමන්ගේ ගුවන් කාලය ඇතැම් වෙලාවට තමන්ගේ ප්‍රවෘත්ති විකාශය තුළ ගුවන් කාලය මේ පුරවා ගන්නට එය තුළින් ජනතාවගේ ආකර්ෂණයක් ලබා ගන්නට කියලා මේ හුදෙක් අර්ථ විරහිත දේවල් කරමින් ඉතින් මා හිතන්නේ ඒකට හොඳම පාඩම තමයි මේක මාධ්‍ය දණ්ඩෙත් නැ ජනාධිපතිවරයා ගිය ගමන ගැන ජනාධිපතිතුමන්ට අවශ්‍යතාවයකුත් තිබුණේ නැහැ තමන් ගන්න යන සපත්තු දෙක ගැන මුළු රෝමකයට අඬ පෙර ගහලා කියන්නට ඉතාමත්ම වටිනා දෙයක් මොකද රාජ්‍ය නායකයෙකු හෝ වේවා කවුරු හෝ වේවා ඔහු මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඔහුටත් පුරවැසියෙක් විදිහට තමන්ට අවශ්‍ය කරන දේවල් තෝරා බේරා ගැනීමයි අයිතිය සහ ඒ ඌමනාව තිබෙනවා නම් ඒ මා හිතන්නේ සරලව තමන්ට කැමති විදිහට කරගන්නවා විනා ඒ තුලිනුත් දේශපාලන වාසියක් ලබා ගන්නවට වඩා එය ඊටාමත්ම පහසු නැත්තම් අර්ථවත් කටයුත්තක් බවට ජනතාවගේ ප්‍රසාදය ලබා ගන්නා කටයුත්තක් බවට පත් වෙනවා තිලක්ෂණ ඒක ඒකාන්තයි අපි දිලක්ෂණේ දැන් කතා බහ කරන්නේ මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දොහොත එළඹීමට නියමිත නැත්තම් ගෙනීමට නියමිත නව මැති වර්ණ ක්‍රමයේ පිළිබඳව මේ තියෙන කතා බහ ගැන අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කරනකොට වර්තමාන විපක්ෂය ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔවුන් කොන්දේසියක් ඉදිරිපත් කරා ඒ තමයි 19ට අලවලාම 20 ඉදිරිපත් කරන්න ඕනේ එහෙම වුණොත් තමයි අපි 19ට ඡන්ද දෙන්නේ මොකද මේ ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙනවා නම් විධායක ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවට පවරනවා නම් අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වෙනවා කියන කාරණේ ඔවුන් ඒ වෙලාවේ එකහෙලාම ස්ථාවරව ප්‍රකාශ කර සිටියා හැබැයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වුණා ඒක බොහොම කඩිමුඩියේ අන්තිමට සිද්ධ වුණා පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා කරලා ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් එක්ක කතා කරලා මේක ඉක්මනින් කෙටුම්පත් කරලා මේක පාර්ලිමේන්තුවට ගෙනලා ඡන්දෙත් තියලා ඈ බහුතරයක් මන්ත්‍රීවරු ඉතිහාසයේ ඉන්නම එක මන්ත්‍රීවරයෙක් විරුද්ධ වුණේ ඡන්ද ප්‍රකාශ කරන්න නැතුව හිටියේ එක්කෙනයි හෝ දෙන්නයි මට මතක හැටියට ගෙනලා පාර්ලිමේන්තුවේ සම්මත කරා බොහොම ඉක්මනින් හැබැයි දැන් මේකට අලෝලම ගේන්න කිව්ව මේ විශ්ව විද්‍යාස්ථා සංශෝධන නොහොත් නව මැතිවරණ ක්‍රමයේ පිළිබඳව කිසිම දේශපාලන පක්ෂයක් සද්ද නැහැ
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර කීප දෙනෙක් විතරයි දැන් මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව උනන්දු වෙන ජනතා වික්ටි පෙරමුණ මේ සම්බන්ධයෙන් කතා කරනවා ජාතික හෙළුවර මේ සම්බන්ධයෙන් කතා කරනවා ප්‍රධාන පක්ෂ දෙක කසාය බීපු කොළුව විස්තර සංශෝධනය කරනවා ආ නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉතින් මේක ගැන පාටලි චම්පි කරනවා අමාත්‍යවරයා පෞගේ දවසක තමන්ගේ අහනවදික देशपालन विद्यापवा ජනතාවාදී අයුරින් මේ මැතිවරණ ක්‍රමය එළඹීමට නියමිතයි. නමුත් මේ වෙනකම්ම මේ සම්මත කරන්න මේ රටේ දේශපාලන පක්ෂ උනන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ බොහෝ පක්ෂ මේ වෙද්දිත් හිතනවා තමුන්ට මේකේ අසාධාරණයක් වෙනවා කියලා. තමුන්ට පාර්ලිමේන්තුව වෙනදා තරමට නියෝජනය කරන්නට අවස්ථාවක් නොලැබෙවි කියලා ඔවුන් තුල යම්කිසි සැකයක් පවතිනවා කියන කාරණේ තමයි මේ වෙද්ද කියන්නේ. ඒ වගේම පහුගිය දවසක ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාත් කිව්වා මේකට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවයි කියලා තමුන්ට සැකයක් තියෙනවා කියලා. කොහොම නමුත් මේ විස්තර සම්බන්ධයෙන් එක එක මත පළවෙනිකොට පාටලි චම්පික රණවක අමාත්‍යවරයා කියනවා මේ අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්නට අවශ්‍යයි විශේෂයෙන්ම මේ 19 ගේන්න හැමෝම උදව් කළා වගේ ඇයි මේකට උදව් කරන්නේ නැත්තේ ඇයි බැරි ඉක්මනින්ම මේ සංශෝධනය සම්මත කළා රටට නව මැතිවරණ ක්‍රමයක් ගේන්න කියන කාරණය පාටලි චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළා මැටිවරණ ක්‍රමය මේකෙන් පලා යන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය 19 වෙනි සංශෝධනයට ලැබුණෙත් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවාය කියන එකඟතාවය මත රටේ වැදගත් ජනතාවගේ අපේක්ෂාවන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවි එතනෝල්කාරීන්ට කුඩුකාරීන්ට පාර්ලිමේන්තුවේ ඉඩකඩ ඇතු වෙන තත්වයක් පාර්ලිමේන්තුවේ ඡන්දය ජය ගැනීමට තියෙන ඉඩකඩ පුළුල් වෙන තත්වයක් අපි දැක්කා මේ මනාප ක්‍රමයේ පිළිබඳව විශාල පිළිකුලක් මතු වුණා මේ වෙනුවෙන් හදලා තියෙන මේ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන්නයි කියලා අපි වහාම ඉල්ලා හිටියි. දැන් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා මාසයක් වෙනවා. ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ වෙනතේ කටයුතු කළා නැහැ. 19 වෙනි සංශෝධනය පැය 3ක් ඇතුළත ගැසට් කළා. කොට්ටාසෙට මන්ත්‍රී කෙනෙකු දීලා පක්ෂවල නියෝජනයත් සහතික කරන්න ඕන වීම නිසා තමයි ජාතික ලයිස්තුව 29 ඉඳන් 56 දක්වා වැඩි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සෑම ඡන්දදායකයාටම සමාන නියෝජනයක් සහතික විය යුතුයි. සමහර අය කියන මේ දෙමළ ජනයා ලක්ෂ ගානක් අනාථ වෙලා විදේශගත වෙලා ඉන්න හින්දා ඒගොල්ලන්ට වැඩි නියෝජනයක් අවශ්‍යයි කියලා. මම දැක මැතිවරණ කොමසාරිස්තුමත් කියලා තියෙනවා මේ ඉන්දියාවේ ඉන්න දෙමළ ඡන්දදායකයෝට ඡන්ද දෙන්න අයිතිය දෙන්න යනවා කියලා. දැන් ඉන්දියාවේ ඉන්න හැට ඡන්ද අයිතිය දීම කතා කිරීම වැරදි. මොකද ඊට වඩා වැඩි පිරිසකට අපි ඡන්ද අයිතිය මෙහි ලබා දීලා තියෙනවා. 20 වෙනි සංශෝධනය වහාම අනුමත කළා ඒ ඡන්ද ක්‍රමය වහාම ගෙනෙන්න. කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් ඊට කලින් මේ පාර්ලිමේන්තුව අවුල් කරන්න ඒ අය කරන්නේ මේ 20 වෙනි සංශෝධනය තුළ මේ දේශපාලන සංස්කරණය බලගත් ද්‍රෝහිකම් අපි දැන් සූදානම් වන්නේ පාර්ලිමේන්තුව පැත්තට යන්න පසුගිය දින කීපෙදී පාර්ලිමේන්තුව තරමක් කුළුසම් වුණා යම් යම් මාතෘකා පිළිබඳව කතා බහ කර ගැනීමේදී ඒත් එක්කම මේ සමහරක් අය පාර්ලිමේන්තුවේ බිම ඉඳගෙන විරෝධතා පාන තත්ත්වයකට ගියා යම් යම් කාරණාවලදී කොහොම නමුත් දැන් ඊයේ දිනේදී අපි දැක්ක පාර්ලිමේන්තුවේ තරමක් කූල් ඩවුන් වෙලා තියෙනවා දිනක්ෂණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් කුමාරවර්ධන මහතා අතර බොහොම අපූර්ව සංවාදයක් ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වුණා. ඔවුන්ගේ අදහස් හුවමාරු කරගන්න අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න සියලු දෙනාට කිසියම් දෙයක් යලිත් මතක් කරලා දුන්නා. ඔව් එහෙදී අග්‍රාමාත්‍යවරයා කියනවා මේ ඕගොල්ලෝ දැන් විතරක් නෙමෙයිනේ ඒ කාලෙත් ඕගොල්ලෝ මේ මෛත්‍රීපාල සිරිසේන මතිතුමාට විරුද්ධ වුණානේ එතුමා යමක් කරන්න ගියොත් එහෙම ඕගොල්ලෝ ඒකට අකුල් හෙළුවනේ දවස්වල ඉතින් දැන් විතරක් නෙමෙයි එදත් ඔය දේ කරපු නිසා ඕක කිසිම ප්‍රශ්නයක් නැහැ අපි අපේ කටයුතු ඉදිරියට කරගෙන යනවායි කියන කාරණය අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළා. තිලක්ෂණී දැන් ඇතරදී බොහොම පැහැදිලිව කිව්ව මොකක්ද දන්නවද? ඡන්දෙදිත් ජනාධිපති වරණෙදිත් මේගොල්ලෝ මෛත්‍රීපාල සිරිසේන මාත්‍යාට නැත්නම් මේ මෙතුමන්ට විරුද්ධව හිටියේ. ඊට පස්සේ එතුමන් පක්ෂ සභාපති වෙලා මේ වැඩ කටයුතු පක්ෂය ඇතුළ කරගෙන ඒත් විරුද්ධව හිටියේ. ඉතින් ඔය විරුද්ධ වීම ආය අමුතු දෙයක් නෙවෙයි කියන කාරණය තමයි පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මතක් කරලා දුන්නේ. ඉතින් පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමන්ලා කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති එරෙහිව. දැන්නේ ඔබතුමන්ලා කටයුතු කරන්නේ ආකාර ඔබතුමන්ලාට තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ඉල්ලන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු ඔය ප්‍රකාශයට ජයනෙත්ති පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා. ඔහුව මෙහිදී බොහොම අපූර්වට මීට පිළිතුරක් ලබා දෙනවා ඒ තමුන්ගේත් අග්‍රාමාත්‍යවරයාගේත් පාසල් සමය මතක් කරමින්. විශේෂයෙන්ම මෙහිදී සාහිත්‍ය පාඩම් පවා උදාහරණයට ගන්නවා. කොහොම නමුත් උගත් පාඩම් උදාහරණයට ගනිමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ලබා දීපු පිළිතුරු වෙතට අපි දැන් යමු. එතුමාව මට මතක් වෙන්නේ රාජකීය විද්‍යාලයේ අපි එක පන්ති ඉගෙන ගත්ත අවිචාර සමයේ වෙස්වලාගත් කුමාරිය කියන එක කුමාරයා කියන කතාව තමයි මට මතක් වෙන්නේ. මම යලිත් අහනවා අර්ජුන මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද පුරවැසිභාවය ගත්තද දිවුරුන් දීම කරාද මේ කාරණේට කෙලින් උත්තරයක් දෙන්න. දැන් දිලක්ෂණී අග්‍රාමාත්‍යවරයාගේ කතාවට දැන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එහෙම පිළිතුරු දෙනකොට අග්‍රාමාත්‍යවරයා යලිත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පිළිතුරු දෙන්නට නැගිට්ටා. එතුමනුත් මේ සාහිත්‍ය තමනුගත් සාහිත්‍ය තමයි ඉදිරිපත් කරේ මේ පිළිතුරු වශයෙන්. ඒ එතුමන්ගේ කතාවත් එක්කම මේ පාර්ලිමේන්තුව යලිත් සිනහසහගරයක් බවට පත් වුණා දිලක්ෂණී. මොකද මේ දෙදෙනාම රාජකීය මිතුරු එකම වයසේ හිටියේ. ඔවුන් දෙදෙනාත් සමග තවත් දේශපාලන ප්‍රබල චරිත කීපයක් ඒ පාසලේ හිටියා. දැන් අපේ අතර ජීවතුන් අතර නැති මේ පාසල් යුගයේ මතක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන් උගත් සාහිත්‍ය පෙරටු කරගෙන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට යළිත් පිළිතුරු ලබා දුන්නා. ලංකාවේ පුරවැසියෙක් හදිසියේ ලංකාවෙන් පිට වෙන්න සිදු වුණා නම් ජීවිත තර්ජනයන් නිසා වෙන පුරවැසිකමක් ගත්තත් ආපහු මෙයාට අරගත් එකට නීතිය තහනමක් නැහැ. මම මගේ මිත්‍ර මන්තුමාට කියන්න කැමතියි මම රාජකීය විද්‍යාවේ අපි නම් කරේ අවිචාර සමය. ඔබතුමා හිටියේ විද්‍යාංශේ අපි හිටියේ කලාංශේ. අනික මෙතෙන්ට වෙලා තියෙන්නේ කොට්ටෝරුවගේ ප්‍රශ්නේ. කොට්ටෝරුව ගිහින් ලයිට් කණුවක කොටන්න ගිහින් විදුලි සැරයක් වැදිලා මැරුණා. ඕකයි අද වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ උඩ. මේ වචන හරබේ ජයනෙත්ති මෙතනින් නවස්තන්නුනේ නැහැ. විශේෂයෙන් ශ්‍රීලංකට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාත් මේ වචනවලට මෙන්න මේ වගේ හොඳ පිළිතුරක් ලබා දුන්නා. ගරු අගමැතිතුමා කොට්ටෝරුව ගැන කියපු දේවල් ගැන මම උත්තර දෙන්න යන්නේ නැහැ. එතුමා දැන් අන්තිම ගහට කොටලා ඉවරයි. එතුමාට තව ගහක් නැහැ කොටන්න. ඒක තමයි කොට්ටෝරුවගේ කතාව. විසුරුවා හැරලා ඡන්දේ තිබ්බාම ඔබතුමාට තේරෙයි මහජනයාගේ තීරණය කොට්ටෝරුවට දෙන එක. අගමැතිතුමනි, අර්ජුන මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? ඒකට උත්තරයක් කෙලින් දෙන්න. ඇයි මේ වන්දනාවයක ගිනියන්නේ? දැන් මේ අපූර්ව සංවාදයේ මැදිර තිලක්ෂණී තවත් පුද්ගලයෙක් එකතු වුණා. ඒ තමයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා. එතුමා පාර්ලිමේන්තුවේ කතා කරමින් මේ කතාව අතරතුරේ කතා කරමින් කිව්වේ මේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කවුරු හරි ඉන්නවනම් මේ පාර්ලිමේන්තුව විසිරවනට කැමති නැගිටින්න කියලා. ඒ වෙලාවේ කතානායකතුමත් මේ සංවාදයට මැදිහත් වුණා. මැදිහත් වෙලා එතුමා කිව්වා මේ කවුරුත් කියන්නේ පාර්ලිමේන්තුව විසිරවන්නට නම් මමත් යෝජනා කරන පාර්ලිමේන්තුව විසිරුවන එක හොඳයි කියලා. මේ ඒ අපූර්ව සංවාදයේ දිගුව. ඊට කලින් නව වතාවක් මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව ඇහුවා. අගමැතිතුමා උත්තර දුන්නේ 10 වෙනි වතාවට. අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා යෝජනා කරන මැතිවරණයක් අපි සම්මත කරමු වහා මැතිවරණයක් තියන්න කියලා. යෝජනාවක් ගේන්න. අපි කැමති ජනදෙට උත්සන්න අද. අපි ලගේ තියෙන ජනතියක් වගේ කියලා. Get up, get up. Get up. Get up. මොනවා බට අර නැගිටින්න තාමතා බ්‍රේන් හැංගිලා හැංගිලා නැගිටින්න තන්දකද දෙපක්ෂේම කරු මන්ත්‍රීතුමාලා නැගිටි සිටින්නේ මොකටද කියලා මට නම් තේරුනේ නැහැ. හොඳයි මගෙන් ඉල්ලා හිටනවා විසිරවන්න කියලා. මමත් යෝජනා කරන විසිරවන්න කියලා. ජයනිති, දැන් මේ දවස්වල ලංකාවේ ඇතැම් චරිත දිහා බැලුවහම අපිට හිතෙනවා මේ ඔවුන් මේ වෙනකොට බොලිවුඩ් සිනමාවේ යම් කොටසකට දායක වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් මේ කොලිවුඩ් සිනමාවේ, ඒ කියන්නේ දකුණු ඉන්දියා සිනමාව තුළ යම් කිසි ජවනිකාවලට නිරූපණය කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබිලාද කියලා ඔවුන් හැසිරෙන ආකාරය දිහා දැක්කම? ඔව්, අපි දන්නවා මේ දකුණු ඉන්දියා සිනමාව තුළ මේ ඉතාමත්ම මේ ප්‍රමුඛව පෙන්වන කාරණයක් තමයි එරට මේ නැත්නම් ඒ ප්‍රදේශයේ පොලිසියට අභියෝග කිරීම සහ නීතියට අභියෝග කිරීම. මේක හැම චිත්‍රපටයකම තියෙනවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නය තමයි දැන් ඒක මේ රටේ තියෙන පටන් ගන්න දෙන මෙහෙත් ඉන්නේ දකුණු ඉන්දියා නළුවෝද කියලා. මේ පෞගේ දවසක දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක්
මේ මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේ මේ පැවසුවා එක්තරා රැස්වීමකදී ඔහු කිව්වේ මේ මූල් තමන්ගේ රජයක් යටතේ මේ මූල්‍ය අපරාධ කොට්ටාසයට සම්බන්ධ කොස්තාපල්වරයා මේ ඉඳලා නැත්නම් ඒක වැඩ කරන්නේ මේ කොස්තාපල්වරයා කියලා නෙමෙයි කිව්වේ PC කට්ටගේ ඉඳලා යෝජ්‍ය පොලිස්පති DIG දක්වා සියලු දෙනාම තමන්ගේ රජයක් යටතේ ගිනලා ගල් ගහලා මරනවා මේක තමයි කිව් ගල් ගහලා මරනවා කියලා හිතන්නේ තමයි අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට තමයි ඔහු මේ අභියෝග කරන්නේ මේ බලයක් නොමැතිව දැන් ආණ්ඩු බලයක් නොමැතිව සිටින්දි ඉතින් මේක ඉතාම බරපතල ප්‍රකාශයක් තිරක්ෂණි මේ පිටුඳ පරීක්ෂණ කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා අභියෝග කර තිබෙනවා නීතිය සාධාරණීය යුක්තිය අගයන් කිසිම කෙනෙක් මේ ප්‍රකාශයත් සමග එකවන්නේ නැහැ මේක ඇත්තටම අර දකුණු ඉන්දියානු නළු අපි කතා කරලා තියෙනවා මේ සිනමා ප්‍රතිවල සරම පැත්තකින් උස්සලා खरे तीन चेन पेन पोडा कर दंग पेन अत हेम हर वेलमेटी उड़न नमला मेम एंगल दिखर प्रकाश समान एक सिनेमा कृतिया नमु मेक अतम सिद्धवेटा इतल बल कारण वगत समय मीन स्थित टीवी प्रधान प्रवृत्ति विकास शुभरात्र।